බරපතල වංචා දූෂණ රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය හා අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව දැන් නිකුත් වී තිබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දූෂණේ නැමැති වරද, දූෂණයට කුමන්ත්‍රණය කිරීමේ වරද, දූෂණයට අනුබල දීමේ වරද යන මෙම වැරදි එකක් හෝ වැඩි කරනක් සිදු කර ඇති බව මෙම සිද්ධියට අදාළව විමර්ශන කළ කොමිෂන් සභා වාර්තාවේ දැක්වෙනවා. එමෙන්ම අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ හා දණ්ඩ නීති සංග්‍රහයට අනුව නඩු පැවරිය යුතු බවටද නිර්දේශ කර තිබෙනවා. කොමිසම සඳහන් කරන්නේ වරදකරුවන්ට ජීවිතාන්තය දක්වා මැතිවරණයකට ඉදිරිපත්වීමට නොහැකි ලෙස නව නීති පැනවිය යුතු බවයි. එමෙන්ම එවැනි අය රට හා ජනතාව වෙනුවෙන් සේවයක් සිදු කරතැයි අපේක්ෂා කළ නොහැකි බවද දැක්වෙනවා. මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කර ඇති වරදෙහි බරපතලකම අනුව වසර 7ක කාලයක් මැතිවරණ සඳහා ඉදිරිපත් වීම තහනම් කිරීම ප්‍රමාණවත් නොවේ. ජීවිත කාලේ පුරා මැතිවරණවලට ඉදිරිපත් විය නොහැකි අන්දමේ නීති රීතිද පැනවිය යුතු බව කොමිසම ප්‍රකාශ කර සිටිනවා. එය අනුව වසර 7කින් පසු හෝ එවැනි වරදවලට වැරදිකරුවන් වූ දේශපාලනඥයන්ට ව්‍යවස්ථාදායකී නියෝජිතයන් වශයෙන් හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලවල නිලධාරීන් වශයෙන් පත්වීමට ඉඩ ලබා දීම සුදුසු නැති බව කොමිෂන් සභාවේ අදහසයි. මේ අතර මේ සම්බන්ධයෙන් ITN හිටපු සභාපති අනුර සිරිවර්ධන, හිටපු නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී අලෙවි උපාලි රංජිත, හිටපු සහකාර කළමනාකරු දිලිප් ප්‍රියන්ත වික්‍රමසිංහ යන අයද වැරදිකරුවන් බව කොමිෂන් සභාව ප්‍රකාශ කරනවා. බරපතල දූෂණ වංචාවන් පිළිබඳව සොයා බැලීම සඳහා ගරු ජනාධිපතිතුමන් විසින් පත් කරන ලද කොමිෂන් සභාවේ වාර්තාව අද ප්‍රසිද්ධියට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මෙතනදී ස්වාධීන රූපවාහිනී සේවයට 2015 ජනාධිපතිවරණයේදී වෙළඳ දැන්වීම් ලබා දීම සම්බන්ධයෙන් සිදුවෙලා තියෙන අක්‍රමිකතාවන් පිළිබඳව එහි සඳහන් වෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකවරයාගේ දැන්වීම් විශාල ප්‍රමාණයක් නොමිලේ පළ කරලා තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකතුමන්ගේ දැන්වීම් පළ කිරීම සඳහා මුදල් ලබාගෙන නමුත් ඒවා පළ කරලා තිබිලා නැහැ. මේ සියල්ල බැලුවම මිලියන ගණනක අලාභයක් සිද්ධ කරලා තිබෙනවා ITN රූපවාහිනී නාලිකාවට. අපි බලාපොරොත්තු වෙනවා කඩිනමින් අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මේ සම්බන්ධව නඩු පවරලා අය වෙන්න තියෙන මහජන මුදල් ඔවුන්ගෙන් අය කරගනවි කියලා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා රාජ්‍ය මාධ්‍ය අවභාවිතා කරලා තමන්ගේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරගෙන ඊට අදාළ මුදල් නොගෙවීම, මේක බරපතල වංචාවක් දූෂණයක්. ඔහුගේ ජනාධිපතිවරණට අදාළව වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරගෙන තියෙනවා ITN ආයතනය හරහා. ඒකේ වටිනාකම මිලියන 225ක් 75ක්වත් අද වෙනකොටත් ITN ආයතනයට ගෙවලා නැහැ. ඉතින් මේක බරපතල දූෂණයක් වංචාවක්. ඇයි මේවට විරුද්ධව නඩු පවරන්නේ නැත්තේ කියන කාරණේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. www.itnnews.lk/sinhala